අලි සබ්රි ගැන කියවෙන අමුතු කතාවක් ගැනයි දැන් අපි කියන්න යන්නේ. අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ඥාති සහෝදරියක් මිය යාමෙන් පසු කොරෝනා ආසාදනයයි දැනගෙන එය හෙළිවීමෙන් පසු ආදාහනය කරන්න නියම කර තිබුණද ඉහළින් පැමිණි දුරගතන ඇමතුමක් මාර්ගයෙන් නැවතත් කොරෝනා පරීක්ෂණ සිදු කර කොරෝනා නැදයි වාර්තා ලබාගෙන ඇතැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. රත්මලාන ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාවට කළුබෝවිල රෝහලේදී කරන ලද මරණ පරීක්ෂණයේදී කොරෝනා ආසාදිතයයි තහවුරු වී ඇතැයිද ඒ අනුව ආදාහනය කිරීමට නියම කර ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළ අතරම නමුත් ඉහළින් පැමිණි දුරකථන ඇමතුමක් හේතුවෙන් නැවත වතාවක් මලසිරුරට කොරෝනා පරීක්ෂණයක් සිදු කර කොරෝනා නැතයි පවසා භූමදානය සිදු කර ඇතැයිද ඔහු කියා සිටියා. මෙය අධිකරණ ඇමතිවරයාගේ ඥාති අනුව සිදු කරන ලද කටයුත්තක් ඇයිද ඔහු චෝදනා කළ අතරම මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ඊයේ දිනේ පාර්ලිමේන්තුව අමතමින්. හැබැයි කෙසේ නමුත් අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා එය ප්‍රතික්ෂේප කරමින් කියා සිටියේ එය කිසිම පදනමක් නැති අසත්‍ය චෝදනාවක් බවත් එවන් තුට්ටු දෙකේ වැඩ තමන් කිසිසේත්ම නොකරන බවයි. ඒ වගේම තමා කොරෝනා ආසාදනයෙන් මිය ගියත් තමන්වද ආදාහනය කරන්නයිද ඔහු ඉල්ලා සිටියා. ඒ වගේම ඉල්ල කරන මෙම චෝදනාව සත්‍ය බව ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධූරයෙන්ද ඇමති ධූරයෙන්ද ඉල්ලා අස්වීමට සූදානම් බවද ඇමතිවරයා තවදුරටත් පවසා සිටියා. හොඳයි ඉතින් කොහොම හරි පාර්ලිමේන්තුව තුලදීම සිදුවන මෙවන් චෝදනා ගැන ඔයාලගේ අදහසක් කමෙන්ට් එකක් දාගෙන මෙයන්. ඒ වගේම මේ වගේ දේවල් දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.